මෙරට වවන ලද ධාන්‍ය වලින් සාදන පෝෂ්‍යදායී ආහාර මෙවර අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. වියලු පොල්, රබර්, තේ, ග්‍රීන් ටී, බිත්තර, දියර කිරි මේ සියල්ල සහ ඒවෙන් කරන නිෂ්පාදන ඊළඟට ඇම, බිලිපිති, බිලිකොකු, මෝටර් එන්ජින් මේ සියල්ල අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. ඉතාම කනගාටුදායකයි ඔබතුමන්ලා පොත් හෝ පොත් දැනුම මේ වැඩබද්දට යටත් කරනවා. සංගරා මාසික ප්‍රකාශන ඒ වගේම රජයෙන් පළාත් සභාව වලින් පළාත් ආයතනෙන් පවත්වාගෙන යන සියලුම පුස්තකාල සේවා මේ වැඩබද්දට ඇතුල් කරනවා. ඔබතුමන්ලා මේ රටේ අලුතෙන් වැඩබද්ද පනවන ඒ පැනවීම සම්බන්ධයෙන් මේ කාලය යොදා ගන්න. ඔව් අපි පිළිගන්නවා ඊයේ පාර්ලිමේන්තුව විහිළුවක් වුණා. මොකද මේ ඔබතුමන්ලාගේ මේ සංශෝෂිත කෙටුම්පතේ තියෙන ලයිස්තුව මොකක්ද කියන එක ඔබතුමා කියන කාරණේ හරි මුල් පනතේ තියෙන්නේ වැඩබද්දෙන් නිදහස් කරන ද්‍රව්‍ය නැත්නම් සේවා මොනවද කියන එක තමයි. හැබැයි ඒ කාරණේ මෙතෙන්ට ඒ කියන්නේ මේ මේ උපුටා ගැනීමේ පළවෙනි වාක්‍ය තුල ඒක ඇල්ල අතරලා අපි දන්නේ මේක ඕනකමින්ම එහෙම කරාද නැත්නම් ඒක අතරදීමද මොකක්ද කියලා මේ ලයිස්තුව මොකක්ද කියන එක මේ සංශෝධනෙටත් ආවනම් ඊයේ මේ පාර්ලිමේන්තුව ඒ ආකාරයට හැල්වට ලක් වෙන්නේ විහිළුවට ලක් වෙන්නේ නැහැ කියන එකයි අපේ අදහස. හැබැයි ඒකම අපි පිළිගන්නවා ඕනේ කෙනෙකුට මේ ලයිස්තුව මේ ඔබතුමන් ඉදිරිපත් කරපු සංශෝධනෙන් හොයාගන්න බැරි නිසා මුල් පනත හොයලා ඒ පනතෙන් මේ ලයිස්තුව මොකද්ද කියන එක හොයාගන්න පුළුවන්කම තිබුණා. දැන් අපි දන්නවා ඔබතුමන්ලා දැන් අද මේ වාරි මාර්ග සහ දීවර කටයුතු කරන නිසා කෘෂි කර්මාන්තයට හා දීවර කර්මාන්තයට අදාළ කරුණු වලින් අපි පටන් ගන්නවා නම් අපි දන්නවා ඔබතුමන්ලා හාල් ආශ්‍රිත निष्पादन वर्ट हाल वर्टन वे हाल योदागन करन निष्पादन वर्ट अलुतेंग पैटबद्द अतुल करनो इलंगट मेरट वावन लाद दान विलिंग साधन पोष्टदा याहार मेवर अलुतेंग वेटबद्द अतुल करनो इलंगट में कृषिकर्म हा नेत्तं वेविलिकर्मांति हा बेदिच्च वियलु पोल रबर ते ग्रीन टी बित्तर दियर किरी मेसियाल සහ ඒවෙන් කරන නිෂ්පාදන සියල්ල අලුතෙන් පැඩ්බද්දට ඇතුල් කරනවා. ඊළඟට මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධවම ගත්තොත් එහෙම ඔබතුමන්ලා දේශීය පශු සම්පත් ආශ්‍රිතව දේශීයව කරන සියලු නිෂ්පාදන ඒ වගේම පොල් තෙල් අලුතෙන් පැඩ්බද්දට ඇතුල් කරනවා. දීවර කර්මාන්තය හා බැඳුණු බොහෝ අංග ඇම, බිලිපිති, බිලිකොකු, මෝටර් එන්ජින් මේ සියල්ල අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. ඊළඟට ඊටම කනගාටුදායකයි ඔබතුමන්ලා පොත් ඔව් පොත් දැනුම මේ වැඩබද්දට යටත් කරනවා. පොත් සංගරා මාසික ප්‍රකාශන ඒ වගේම රජයෙන් පළාත් සභාව වලින් පළාත් ආයතනෙන් පවත්වාගෙන යන සියලුම පුස්තකාල සේවා මේ වැඩබද්දට ඇතුල් කරනවා. ඊට අමතරව ඔව් අපි ගොඩක් අයට දැන් මේ කණ්ණාඩි පළඳින්න වෙලා තියෙනවා. ඇස්කන්නාඩි නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය වලට රාමු වලට අලුතෙන් වැඩබද්ද අය කරනවා. ඊළඟට ඔබතුමාලා මේ තාක්ෂණික විප්ලවයක් ගැන කතා කරනවා. ජනතුමා නිතරම මේ ඔය පරිගණක දේවල් ගැන කතා කරනවා. පරිගණක ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම වැඩබද්දට යටත් කරනවා. පරිගණක හා පරිගණක උපාංග ඒ වගේම දේශීය නිපදවන මෘදුකාංග හා තොරතුරු තාක්ෂණයේ හැබඳුණු සීලුම සේවාවල් මේ සංශෝධනය අනුව පැඩ්බද්දට යටත් කරනවා. ඊළඟට ලොරි රථ, බස් රථ, ටක් රථ මේවා සියල්ලම මේ බද්දට යටත් කරනවා. ජංගම දුරකථන අද දවසේ ගත්තොත් ජංගම දුරකථනය සහ පරිගණකය එකම උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. දැනුම ලබා දෙන, දැනුම හුවමාරු කරන, ඒ වගේම තොරතුරු හුවමාරු කරන उपकरण अब्बावट जंगम दुराथन पत्ला जंगम दुराथन उबतुमलाट इलंगट वैद्य उपकरण वैद्य उपकरण वैद्य यंत्रोपकरण गिलनुरत औषध एवगेम आयुर्वेद औषध पैकेट क्रीम संधा भाविताकरण सीलुम द्रव्य औषध बेंदुनु निष्पादन क्रीमट अवश्य यंत्रोपकरण अमतरकोटास मेसिया अलुते वेडबद्दट यटत् ඊළඟට ඔබතුමන්ලා පාවහන් කර්මාන්තයට යොදා ගන්නා සම් මේ වැඩබද්දට යටත් කරනවා. ඊළඟට අර ඔබතුමා මේ මන්ත්‍රීතුමාට වෙච්ච වැරද්ද මත කරුණු දැක්වුවා. මේක ඊටාම් පැහැදිලිව තියෙන්නේ
කියපු ආබාධිතයන්ට නෙවෙයි ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය සඳහා සහ ඔවුන්ගේ පහසුව සඳහා දේශීයව නිපදවන සහ සපයනු ලබන භාණ්ඩ හා සේවා මත අලුතෙන් වැඩබද්ද ඇතුල් වෙනවා. ඔව්. අපිට ජීවිතේ ලබා දුන් රණවිරුවන්ට බුතුමල්ලා ජීවිතේ ලබා දෙන්න ගිහිලා ආබාධ වෙච්ච රණවිරුවන්ට ඒ ආබාධේ නිසා කරන්න සිදු වෙන වියදම් වලට පිළිමුත් වැඩබද්දක් අය කරනවා. ලැජ්ජ නින්දිත. ඊළඟට සිනමා කර්මාන්තේ. චිත්‍රපටි චිත්‍රපටි බෙදා හැරීම චිත්‍රපට නිෂ්පාදනය හා දාල සෑම අංගයක්ම චිත්‍රාගාර සේවා මේ සියල්ල ඔව් ජනතුමා නම් යනවා ලෙස්ට ජේම්ස් පිරිස් මෙතුමාගේ හසුන් මෙත්‍රා පිරිස් මෙතුමාගේ මේ දේශීය චිත්‍රපටි හා බැඳුණු ඒ පෞල් පසුබිම් පවා රට කියා දෙමි. ඒ අතරතුර චිත්‍රපටියක් බලන අහිංසකයාගේ පොකටුවටත් විදින මේ සියල්ල අලුතෙන් එකතු වෙන්නේ අලුතෙන් එකතු වෙනවා කියන්නේ අදට මේ සියල්ලටම වැඩබද්දක් නැහැ. ඔබතුමා කියන ඔබතුමා හරි අපූරු සෛද්ධාන්තික කාරණයක් කියනවා රටේ සියලුම දේවල් වැඩබද්දට යටත් කියලා. ඒක අපි පිළිගන්න. හැබැයි මේවට අය කරන්නේ බද්ද බිඳුවයි. බද්දක් අය කරන්නේ නැහැ අද වෙනකම්. මේ ආණ්ඩු යටතේ කලින් ආණ්ඩු යටතේ මේ සියල්ලට සතයක්වත් අය කරුන්නේ නැහැ වැඩබදුව හැටියට. එතකොට මේක වැඩබද්දට යටත් කරුණොත් 115ක් කියන්නේ බිඳුවේ සිට 115ට අනිවාර්යයි. දැන් ඔබතුමාලා යෝජනා කරලා තිනවා 15 18 කරන්න. ඒ කියන්නේ මේ සියල්ලටම 100 සිට 18 දක්වා අලුතෙන් අගයක් එකතු වෙනවා. ඒ කියන්නේ 120කට ආසන්න ප්‍රමාණය. බද්ද හැටියට මේ මූලික අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් 10000ක් වියදම් කරනකොට ඔබතුමාලා 2000ක් ඒකෙන් රජයට ගන්නවා. මේ මූලික අවශ්‍යතා මත එතකොට ඔබතුමාලා රජයේ සේවකයාගේ වැටුප 10000ක් වැඩි කළා 25000ක් විතර මේ යටතේ ඔවුන්ගේ වැටුපෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන බව පේනවා. ඒ විතරක් දැන් ඊයේ අපේ මේසුවට තියලා තිබුණා මේ පනතට තව සංශෝධන. ඒ සංශෝධන අනුව ඉන්ධනවල පෙට්‍රල් ඩීසල් සහ ගෘහස්ත ගෑස් ඇතුළත් වෙනවා. එතකොට ඒත් බිඳුවේ සිට 18 දක්වා. ඒ කියන්නේ මෙතෙක් අය වෙච්ච මුදලට අමතරව ඔව් ඉන්ධන වලට ඔබතුමන්ලා විශාල බදු ප්‍රමාණයක් අය කරනවා. ඒ බදු වලටත් ඇතුළුව තවත් අතුල අලුතෙන් ඒ බදු වලටත් 118ක් මොකද අලි වෙන මිලට නෑ වෙන්නේ. එතකොට 118ක් ඔබතුමන්ලා අය කරන්න යන්නේ. එතකොට අපි දැක්කා මේ රාජ්‍ය මුදල් මෙතුමා හැම මේ පාර්ලිමේන්තුවට කියනවා මේක මානුෂිකව මේව කරලා තින්නේ මේ පැටලෙවිල්ල පාවිච්චි කරලා මේ ලයිස්තුව මොකද්ද කියලා දන්නේ නැතුව hina වෙලා හරි විපක්ෂයේ දුර්ලකම් වලට hina වෙන්න ගැටලුවක් නැහැ. ඔව්. හැබැයි මේ මේ අලුතෙන් පනවන බදු යුක්තිසහගතද? ද ඔබතුමන් ළඟෙම ආණ්ඩු පක්ෂයේ හිටපු ජේෂ්ඨ ඇමතිවරයෙක් වෙන මහින්දානන්ද ඇමතිතුමා හිටපු ඇමතිතුමා කියනවනම් මේක කරන්න එපා. අපිට වගකීම දෙන අපිට කියන්නේ මේ මට නෙවෙයි විපක්ෂයට නෙවෙයි ඔබතුමන්ලගේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට වගකීම දෙන්න සුරාබදු නොගෙවා ඉන්න අයගෙන් අය කරගෙන නැති ආදායම් බදු වලින් මීට වඩා බද්දක් අය කරලා දෙන්නම් කියලා එහෙමනම් මේක යුක්තිසහගතද? ඒ වගේම ඔබතුමන්ලගේ අධිකරණ ඇමතිතුමා කියනවනම් අපෙන් රටෙන් හොරකම් කළ විදේශීවල තැන්පත් කරගෙන ඉන්නවා කියලා ඩොලර් මිලියන 50කට ඩොලර් මිලියන 54ක් ඒ හරවලා බලන්න මේ අය කරගන්න හදන ගානට වඩා වැඩි නැද්ද? ඒ සඳහා අඩු ගානේ ඉදිරියට වත් එන වීම සඳහා රවි කරුණානායක මහතා මුදල් ඇමතිවරයා හැටියට දැන් ඉන්න ජනතුමාගේ ආදර්ශයේ ආශිර්වාදය ඇතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ඇතුව ඒ ආකාරයට අපේ අපනැණ වලට ලැබෙන ආදායම පිට රටවල් වල හංගගෙන ඉන්න පුළුවන් වෙන්න කරපු සංශෝධනයේ විදේශ විනිමය පනතට ඇයි අදටත් බැරි එකට සංශෝධනයක් ගේන්නේ? ඒ සියල්ල උත්සාහ කළා බැරි නම් ඔව් කමක් නැහැ. ඒ එක ක්‍රියාමාර්ගයක්වත් ගන්න නැතුව මේ
එදිනෙදා ජීවිතයේ වෙනුවෙන් ආබාධිතයාගේ සිට සිය මේ රටේ අර ඔබතුමන්ලා දෙනෝ අස්වැසුම දීලා අස්වැසුම වගේ දෙකක් මේ යටතේ ආයි ගන්න නැද්ද? ඒ වගේම තමයි අර බැංකු පොලිකාරු ඒ පොලි ඒ ඒව ටික දේශපාලන පක්ෂ දෙකේම අපි දන්නවනේ ජනගහතුමාගේ ළඟම හිතවතෙක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු බණ්ඩාගාරි මොකද්ද 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 යාගේ තනතුර මේ බණ්ඩාගාරික. ඒ වගේම ඔව් පුදුජන පෙරමුණටත් වේදන් කරපුවයි ඒ ලයිස්තුවේ ඉන්නවා. කරුණාකරලා ආබාධිතයාගෙන් ආබාධිත රණවිරුවගෙන් මේ රටේ දුප්පත් අහිංසකයාගේ ත්‍රීරි මාංශ හුරා කන්න ඉස්සල්ලා ඒ අයවිය යුතු මුදල් ටික අය කරගන්න. ඔබතුමාගේ කාලය අවසන්.